Adatta l'ottica di un'altra amica, Audi Q3. Audi Q3 2 litre turbo. Mica water pump è stato un po' di water check in la vita, ma che ho visto un leak check in la vita. Air filter housing, galla tieni, artieni. Cave che galla tieni, air filter housing, mettering gallo gatta me, pipe petta da cenni, mica gallo gatta ma lazy. Leak che commenta mettering, ne metterai in balanda pluva, ma che mi attim balanda pluva, guarda gallo pluva. The balam intake manifold ekala wannona eka yata tama pump ekak tiyenne and ta water leak ekak tiyena menne metena metena me T junction eke ekak api maru karanna ona me me podi hose maru karanna meke godak wat oil leak nan tiyena oil leak api passe hadanawa ekata danata balamu api kohomada maru karanne kiyala galawanne kiyala water pump ekak intake manifold ekak water pump ekak maru karanna Il ho se galogan nona da sapimenti in soccattica cattiva e ti capi galogan e se non ti al comatino mi ho se sarame o coma clicker gatto lazy e ti metti la maricchia full galogando ලෝගෙ මෙතන මේ ටෙට්‍ර හෝස් එක මෙතන තිබුණා ඒක මම ගලව ගත්ත ගලව ගත්ත මෙතන ආගෙන මෙතන ලේසි තව තියෙන මෙතන මේ මෙටල් හෝස් එකක් ඔයගලන්ට පේනව ඇති මෙතන යන මෙටල් හෝස් එක මේ මෙටල් හෝස් එකත් ගලව ගන්න ඕන tiro soccato come frottolino in soccato come quella che ha fatto un lazy e non ho fatto un intake hose ekak galo ganna ona rubber hose ekak eka api use karana menne me podi eka podi flat screw drive ekak lesi etakota දැන් තියෙනවා මෙතන ප්ලාස්ටික් වෝටර් හෝස් එකක් ඒ වෝටර් හෝස් වල බෝල්ට් ටික මෙන්න මෙතන එකයි මෙතන මේ යට ඉන්ටෙක් මැනිෆෝල්ඩ් එක මෙන්න මෙතන එකයි මෙතන දෙකයි තියෙනවා ඒක ගලවලා පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕන මැනිෆෝල්ඩ් එක
එක ටෝක් බීට් තියෙන්නේ මේ ටෝක් බීට් එක ටෝක් බීට් මේක T30 මේක තව තියෙනවා මේ ඉන්ටෙක්කට එන හෝස් එක ටර්බෝකේ ඉන්ටර්කූලර් ගෙනගෙන හෝස් එක මෙතනින් ගලව ගද්දි මෙතනයි මේ ක්ලෑම් දෙක මෙතනින් ගලවන ට්‍රොට් බොඩියෙන් ගලව ගන්නවා වගේම ලේසි මේ ටියුබ් එකේ මෙතන තව යට ඇණයක් තියෙනවා ඒක පොඩ්ඩක් අමාරුයි පෙන්වන්න මෙන්න මේ මෙතන මේ යට තියෙන මේ T30 ඇනේ බොරු කරගත්තාම මේ ඔක්කොම හෝස් එක මෙහෙම ගැලවෙනවා ගැලවෙන තුමේ කියන ටික ටයිට් වෙලා තියෙන මේ හෝස් එක ගලවන්න මේ මෙතනින් බ්‍රැකට් කරලා තියෙන ගියර් බොක්ස් මවුන්ට් එකට ඒක ගලව ගන්න ඕන ගත්තනම් ලේසි අපිට T30 ලොන් සොකට් එකක් යූස් කරන්න පුළුවන් ලොන් එකක් බෑ ෂෝට් එකක් දාලා බලමු අපි මොකද පුළුවන් right short එක දෙනවා හොඳ right අර කිව්වා වගේ intake manifold එකේට එන හෝස් එක එකින් මේ ඉස්සරහ කූල් එකේ ඉඳලා ඉන්ටර් කූල් එකේ ඉඳලා ඒ හෝස් එක අපි ගලව ගන්නනේ හෝස් එක ගලව ගද්දි උඩ අපි ඇණයක් ගලවන්න මෙන්න මෙතන බ්‍රැකට් එකේ මෙතන තව බ්‍රැකට් එකේ තව ඇණයක් තියෙනවා හවුස් එකේ කරා වෙන මේ තියෙන්නේ එකක් ගලව ගන්න එකක් 30 T30 ටෝක් බීට් එකක් තියෙන්නේ එකක් ගලව ගන්න ඕන ගලවලා මෙතන ක්ලෑම්ප් එක මේ ක්ලෑම්ප් එකක් ගලව ගත්තා නම් මේ හෝස් එක මෙතනින් කෙලින්ම මෙතනින් ගන්න පුළුවන් උඩත් ගලලා තියෙන්නේ උඩ ක්ලෑම්ප් එක මෙතනින් ගත්තා නම් ලේසි අපිට අර මැද තියෙනවා ඇණයක් පොඩි ඇණයක් ගලව ගන්න ඉන්ටෙක් මැනිෆෝල්ඩ් එක બ્લોක් එකට හයි වෙච්ච ඒකට ඔව් මේ ඉන්ටෙක් හෝස් එක ඕන නම් අපිට මෙතනින් ගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම සයිඩ් එකට කරලා මේක ගලලා තියන්නත් පුළුවන් මේක මේ බ්‍රැකට් දෙක ගලව ගත්තම මෙතනින් ගලව ගන්න ඊට පස්සේ යටින් කූල් එක ළඟින් ගලව ගත්තම මේක මෙහෙම සයිඩ් කරලා තියන්න පුළුවන්. ඒතර අපිට හොඳට ඉඩ තියෙනවා මෙන්න මෙතන අත දාලා මෙන්න මේ බෝල්ට් එක ඇතුළේ තියෙන ඉන්ටෙක් මැනිෆෝල්ඩ් බෝල්ට් එක ගලව ගන්න මේක ගැලෙව්වට පස්සේ මට පේන්න පුළුවන් මොකද්ද බෝල් කියලා නැත්තම් ටිකක් අමාරුයි ඒතර. ඉන්නන්න උගලන්ට. මම බැලුවොත් සමහරකට ඔපේ බොහොම අඩුයි. ඒක ගැලෙව්වට පස්සේ පෙන්වන්න. ඔව් දැන් තියෙන්නේ ඉන්ටෙක් මැනිෆෝල්ඩ් බෝල්ට් එක එන ටික ගලවන්න. ඔක්කොම ක්ලියර් කරගත්තා ඊට පස්සේ අපිට මේ ටික ගලවන්න පුළුවන්. රයිට් මේකත් ගලවන්න වෙනවා බුදු. රයිට් තියෙනවා තමයි. මේ ඔක්කොම T30 වලින් දෙන්නේ. ඉතින් අපිට ඔක්කොම දරව ගන්න පුළුවන් ලේසියෙන්. බලාගෙන එකපාර මම පුරුදු නිසා මේකෙන් අල්ලන්නේ රැටල් ගන්න එකේ නැත්තම් ඉස්සලා ලූස් බ්‍රේක් කරගෙන ටයිට් එක බ්‍රේක් කරගෙන ඊට පස්සේ යූස් කරන්න මේක. ඊපස් මේක යට තියෙනවා සෙට් එකක්. ඒ සෙට් එකත් ගලව ගන්න ඕන. ඒකත් අපිට මේකෙම පුළුවන් දාලා.
යට තියෙනවා තව 10 mm bolts වගේ කුත් එකත් අපිට එතකොට මේකෙන් පුළුවන් කරගන්න ඔය දැන් intake manifold එක ගලවගද්දි හෝස් එක ගලවගත්තා මෙතන තියෙන මේ ටෝක් බීට් එක ගලවගත්තා ගලවලා ඊට පස්සේ මෙතන ඇතුළේ 10 bolt දෙකක් තියෙනවා 10 nut දෙකක් තියෙනවා මේ තින්නේ මේ මෙතනයි මේ පැත්තේ තව මැද තියෙනවා මෙන්න මේ range එකේ මේකයි මේ access එකයි තව ටෝක් බීට් දෙකක් යට ඒකට අනිවාර්යෙන් අපේ ට්‍රටල් බඩිය ගලවන්නවා ටොකල් බඩිය කරවන්න ට්‍රටල් බඩිය යට තියෙනවා මෙතන හතරක් එන හතරක් තියෙනවා එකයි මෙතන එකයි දෙකයි තුනයි හතරයි හතරක් තියෙනවා මේ හතර ගලව ගන්න ඕන මේ හතරත් අපි ක්වාට් එකක් යූස් කරන්න පුළුවන් ටෝක් බිට් මෙතන එහෙම කරලා කින් මෙන්න මෙතනින් ගලව ගන්න තියෙන්නේ මේක ගලව ගත්තා මෙතනින් තමයි ඇක්සස් එක තියෙන්නේ ඊළඟ දෙකට එකයි යට තියෙනවා අර බ්‍රැකට් එකක් ඉන්ටෙක් මැනිෆෝල්ඩ් එක මේක රහේ විලා මම අර කිව්වේ ඉස්සර ඒක යටනෙත් ගල් ඉවරයි මොකද මෙතන ක්ලියර් වුණාට පස්සේ මේ හෝස් එක මෙහාට අර මෙතනින් දාන්න පුළුවන් ඒක කර ඒ බෝල්ට් එක එන්නේ මෙන්න මේක එක ස්ටාර් එකක් තියෙන්නේ ස්ටාර් මඩක පේන්නේ මොකද්ද කියලා මෙන්න මේ වගේ මේ සොකට් එකක් තමයි අපිට ස්පෙෂල් ටූල් එකක් තමයි යූස් කරන්න ඕන ඒකට. ඔව් මම එක මේක ඉන්ටෙක් මැනිෆෝල්ඩ් ගලවුවට පස්සේ පෙන්නන්නම්. මේ මොකද්ද ඒ ආම් එක කියලා පොඩ්ඩක්. අපිට පුළුවන් ටෝක් බිට් එක මේ ඔක්කොම ගොඩක් තියෙන 10 ටෝක් බිට් 10 T10 මෙතන ගලවන්න. ගලවලා එනේ ගලවලා ගන්න පුළුවන්. Yes. Oh, another girl you were right. Throttle body ka kar brang. Sebelah tar kena. My god. Di agam. Mike ni, ame di ni. Mike ni ana tiga. Ana hatar ka tar tiaga tam hari. Right. Itu kota. Tenang mukulan palagan pulang. Data ida tiennya. Mike ni. Mike ni ane tani. එතෙන් අනිත් පැත්තේ තවත් බලා ගන්න පුළුවන් එහා පැත්තෙන්. ඒක තමයි මෙතන ට්‍රටල් බඩිය ගලපුවම හරි ලේසි බලා ගන්නෙන් ඔලක් වෝඩ පම්ප් එකත් බලා ගන්න පුළුවන් මේත් එක්කම. ඔව්. අපි ඉදිරියට ටිකක් ගලවමු. මේ තියෙන්නේ රවන් කිව්ව ආම් එක. මේ තියෙන්නේ. මේ ආම් එක තමයි යටැනි ගැලවි. ඕනනම් අපිට මේ මෙතන තියෙන මේ බෝල්ට් එක ගලලා මේ ආම් එකත් ගලව ගන්න පුළුවන් මොකද යාම් මේ ගලවගත්තේ නැත්නම් මේක එළියට එන්නේ නැහැ. ඒ තියෙන්නේ 13 mm bolt එකක්. තව තියෙනවා මෙතන oil filter එක ගලව ගන්න ඕන. oil filter එක ගලවගත්තාම මෙතන තියෙනවා මෙන්න මේ socket එකක්. මේ පේනවද? sense එකක්. ඒක තියෙන්නේ මෙතන pressure regulator sense එක. ඒ clip එක ගලව ගන්න නැත්නම් මේක අදිද්දි මේක කැඩෙන්න පුළුවන්. බලනවා මේක දැන් ඕල්මෝස්ට් හෙල වෙනවා නමුත් තව කොහෙන් හරි එනයක් තියෙනවා ඒක පොඩ්ඩක් කිමිට ගලව ගන්න ඕන ඉතින් බොහොම පරිස්සමට මේක ගලව ගත්තොත් හොඳයි නැත්තම් මේ ප්ලාස්ටික් ඔක්කොම තියෙන්නේ කඩල යන්න තියෙන ප්‍රවණතාවය වැඩි දැන් ගන්න තියෙන්නේ රයිට් යා දැන් ඉතින් බලන්න පුළුවන් මොනවාද තියෙන සොකට් පොඩ්ඩක් කියලා බලලා ක්‍රිය කරගත්තා නම් දැන් මේක මීට මෙම මීට පුල් කරන්න පුල් කරලා එනවා ඊට මේ යන ටික ගලව යට යන ටික ගලව ට්‍රොටල් බොඩි ගලපුවම ඒක ලස්සනට එනවා මේ 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 ලයින් එකත් ෆුවෙල් ලයින් එකත් පොඩ්ඩක් විතර බෙන්ඩ් කරලා මම නැත්තම් මේක මෙහෙම හුක් වෙලා තියෙන්නේ අතුරට මෙහෙම ගන්න දැන් මේ ඇතුලේ තියෙන පොඩි පොඩි වයර් ක්ලිප්ස් වගේක් ඒ ක්ලිප්ස් ටිකත් මීට ගලව ගන්න. රයිට්. ඉන්ටෙක් මැනිෆෝල්ඩ් එක ගත්තා. රයිට් මේකේ තියෙනවා
ඉන්ජෙක්ටර්ස් කයි දෙකයි තුනයි මේ හතර ඉන්ජෙක්ට තමා මේ ස්ටක් වුණේ. එක තියෙනවා එක තියෙනවා මෙන්න මෙතන මේක හිර වෙලා මේක ගලවන්නත් පුළුවන් නැත්නම් මේක මෙහෙම තියද්දි අපිට දාගන්න පුළුවන්. දැන් හොඳට ඉඩ තියෙනවා බලාගන්න. රයිට් අපි දැන් වෝටර් පම්ප් එක ගලවමු. වෝටර් පම්ප් එක ගලවන්න මෙතන ඇණයක් තියෙනවා මෙතන මෙතන තියෙනවා මෙතන තියෙනවා. ටෝච් එක අල්ලගෙන එළිය මදි. මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. ඒක මේ යට දෙකක් තියෙනවා. ඒක මේ පයිපින් පොඩ්ඩක් කැඩෙ මෙතන ටිකක් තියෙනවා. කඩා ගන්න තු ගලවන්න ඕන. කැඩුණොත් ආය අලුතෙන් දාන්න ඕන. මේක හරි ඊසි කැඩෙනවා. මොකද ඔයිල් වලට දැන් පෙඟිලා ඇත්තේ. සබ බොහොම පරිස්සමෙන් බලමු ගලවන්නේදී. ඒක ගලවනත් එක්ක මේ ක්ලෑම් ටිකක් ගලවගෙන ඉන්න මොකද නැත්තම් එක ටිකක් අමාරු වෙනවා. ඒක නම් මේ වගේ ටූල් එකක් යූස් කරනවා. අනිත් එන්න එකෙත් තියෙනවා ක්ලෑම්ප් එකක්. තොට්ට ගලව ගන්න පුළුවන්. වෝටර් පම්ප් එකත් එක්ක මේ පයිප් අපි එලිට අරගෙන ඊට පස්සේ බලමු මොනවාරි ක්‍රැක් එකක් තියෙනවද නැද්ද කියලා. තොල්ලේසි අපිට බලාගන්න. ඊපස්සේ මේන් අප හෝස් එක මෙතනට නෝ එක ක්ලිප් එක ගල්ලා එක ගලවගෙන මේ වගේ මෙතන තියෙනවා තව ක්ලිප් එකක්. මේක ඉලෙක්ට්‍රික් හීට් සෙන්ස් එක අපි ගලවගමු. රයිට් වෝටර් පම්ප් එකේ බෙල්ට් එක පැත්ත පොඩ්ඩක් ගලව ගන්න ඕන. මේක ගලවට ඉස්සෙල්ලා පොඩ්ඩ බෙල්ට් එක පොඩ්ඩ පන්න ගන්න ඕන. මොඩොම පෙගන්න මේක මෙතන තියෙන යන දෙකක් යන දෙක ගලවලා කාබේක ටිකක් එහෙම කරලා අන්න ගන්න නම් පුළුවන්. ඉස්සලා මේ හෝස් එක ගලව ගන්න වෙයි කියලා මට හිතෙනවා. බලමු මේ කොහොමද ගලවන්නේ කියලා. ඔව් බෙල්ට් එක මෙතන කේස් එක කවෙක් ගැලෙව්වා. මෙතන හෝස් එක ගලව ගන්න බැලුවා. මේක ඔක්කොම ස්ටක් වෙලා. ඉතින් මේ හෝස් එක කඩනවා අපිට අලුතෙන් දාන්න මේ තියෙන හෝස් එක.
අතර මේ ස්ටක් වෙලා තියෙන්නේ. සෝ ඒවා පොස් අපිට අලුතෙන් දාන්න ඕන. එන් ෆෝර් පම්ප් එක දාන්න ඕන. බෙල්ට් එක මං මෙහෙම ස්ලයිඩ් කරලා පන්න ගත්තා. මේ යට හෝස් එක ගලව ගත්තා. හෝස් දෙකම ගලව ගත්තා. මේ හෝස් එක ගැලෙව්වා. දැන් මේක ගලවපුවම පිටින් ගලපම රයිට් මෙන්න එනවා. රයිට් මේ තියෙන්නේ මෙන්න වෝටර් පම්ප් එක. රයිට් එක තමා ලීක් වෙලා තිබුණේ. ඉතින් මේක තමා පම්ප් එක. අපි බලමු තියෙන්නේ වෝටර් පම්ප් එකයි මේ වෝටර් පම්ප් එකයි මේ තර්මස්ටර් දෙකයි. සෝ ඉතින් මේක අපි මාරු කරලා මේ හෝස්ට් එක දාපුවම මේ ලීක් ටික ඉවරයි. බස් ඉතින් අපිට දුවන්න පුළුවන්. අපි මම පෙන්නන්නම් කොහොමද මේක අයි කරන්න කියලා. දැන් මතක් අමතක කරන්න එපා. මේ තියෙන්නේ කැරලා මේකේ මේ රබරින් සර ඔක්කොම එනවා. මතක් කරලා තියාගන්න මෙන්න මෙතන. ඉතින් මෙයා සිය සුද්ධ කරලා මේ වටේ පොඩ්ඩක් ක්ලීන් කරලා ආයෙ හයි කරන්න. ඒ වගේ මෙන්න මෙතන පොඩි සොකට් මේ ප්ලාස්ටික් පීස් එකක් තියෙනවා. ඒකත් මම ගලෝල එකත් මාරු කරනවා. ඒව ටික ඕඩර් කරලා ආවට පස්සේ මම උගලන්ට පෙන්නන්න කොහොමද හයි කරන්න කියලා. තවත් මට එකක් අමතකුණා පෙන්නන්න. මේ වගේ අවුඩි හරි මර්සිඩිස් හරි බීඑම් සරි එන්ජින් එක මේ වගේ ඔයිල් ලීක් එක මේ බලන්න ඔයිල් ලීක් කොච්චරද කියලා. ඔයිල් ලීක් එක දුවපම වෙන්නේ කීප් මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් මම මේ කස්ටමරට කිව්ව එකයි මේක ඔයිල් ලීක් ටික හදන්න ඕන කියලා. මේකේ වෝටර් පම්ප් එක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන නමුත් මේකේ තව එකක් හොයාගත්තා. මේ පේනද මේ රබ එක. මේ රබ එක කනෙක් වෙන්නේ මෙන්න මෙතනට. මෙතන. ඒතර මේ ඔයිල් ටික ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මේ රබ එකට ආපුවම මේ රබ එක තියෙන්න ඕන මෙන්න මෙහෙම කෙලින්. මේ රබ එක ඉදිමිලා මේ රබ එක දැන් නැමිලා තියෙන මෙහෙම. ඒතර මේ වතුර මෙතනින් ඇවිල්ලා මෙන්න මෙහෙන් එනවා. මොකද රබ එක ඇතුලෙන් ඇතුළට ගිහිල්ලා ඉදිමිලා. ඒ වගේ තමයි මෙන්න මෙතනත් මේ. ඉතින් මේ තමයි රබර්ස් වලට එන හානිය. ඔයිල් ලීක් එක දුපම් මේ වගේ. ඉතින් තව ගොඩක් තැන්වල ඔක වෙලා ඇති. ඔත් මම මේ කස්ටමර් කරේ වොරන්ටි දෙන්නේ නැහැ. මොකද වොරන්ටි දෙන්නේ නැති මේ ඔයිල් ලීක් එක හදන්න නැතුව මේ වගේම ආයේ කවදා හරි වෙනවා. මේ බලන්න රබර් එක මේ. මේක මෙහෙම වෙලා. ඉතින් මේ වගේ වාහනයක් පාවිච්චි කරනවා නම් ඕගොල්ලන් ඒ වගේ මේ වගේ වාහනයක ජොබ් එකක් කරනවා නම් මතක් අමතක කරන්න එපා. මේක කියන්න එක්ස්ප්ලেইন කරන්න කස්ටමර්ට මේකේ ඔයිල් ලීක් එක හදන්න නැත්නම් වොරන්ටි දෙන්න බෑ කියලා නැත්නම් ආයෝගනට වෙන්නේ. අනිත් එක තමයි තවම එකක් මම පෙන්නන මේක මට මේ ජොබ් එකක් විදිහට ආප එකක්. නමුත් මේක සර්විස් කරලා තියෙන ඉස්සලා මම හිතන්නේ වැරදි ඔයිල් තමයි දාලා තියෙන්නේ. එකෙන් කාබන් මාරු විදිහට කාබන් බිල්ඩ් අප් වෙලා තියෙනවා මේ වැල් වල. ඒකත් මම ඔයාලට පෙන්වන්න. මේ දෙක්කද කාබන් බිල්ඩ් අප් වෙලා. මේ බලන්න කාබන් පුදුම විදිහට කාබන්. මේ කස්ටමර් මේවත් පෙන්වන්න ඕන. මොකද මේ වැරදි ඔයිල් එකක් දාපු නිසා මේ කාබන් බිල්ඩ් අප් වෙලා. ඉතින් මේ එන්ජින් සෑහෙන සෞතුයි. ඉතින් ඒකෙන් කියන්න තියෙන්නේ ඉතින් මොනවා කරන්නද? අපි කස්ටමර්ට කියමු මේක හදන්න වෙයි නැත්තම් මේ කාබන් ටික අපිට අරින්න බෑ. මේ වගේ බිල්ඩ් අප් වුණාට පස්සේ මේක සුද්ධ කරන්න කොහොමත් බෑ. මෙතනින් සුද්ධ කරන්න යන්න එපා. මෙතනින් මුකුත් දාලා සුද්ධ කරලා ස්ටාර්ට් කරපු ගාම මේ ඔක්කොම එන්ජිම හිර වෙලා එන්ජිම සවුත් වෙනවා. මම ඒක දන්නවා. ඒක නිසා එක් කරන්න එපා. මෙහෙම්ම තියලා ස්ටාර්ට් කරලා නැත්තම් මේ ඔයිල් ලීක් ටික හදලා එන්ජිම හෙඩ් එක ගලවලා ඒක ප්‍රොපර් විදිහට සුද්ධ කරන්න. මෙහෙක සුද්ධ කරන්න එපා. මෙහෙම ඔහොම තියන්න අල්ලන්නවත් එපා. රයිට්. මම ඊළඟ වීඩියෝ එකේ පෙන්වන්නම් නැත්තම් මේ වීඩියෝ එකේම වගේ පෙන්වන්නම් මේ කොහොමද හයි කරන්න කියලා. ඉතින් ඔහොම තමයි. ඉතින් Audi Q3 එකක වෝටර් පම්ප් එක ගලවන හැටි. ඉතින් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම පාට් 2 එකත් පෙන්වන්නම් මේක කොහොමද හයි කරන්න කියලා. ඉතින් හයි කරන්නෙත් ඇත්තටම ඉතින් අර වගේම තමයි. ගැලෙව වගේම ඒ ප්‍රොසෙස් එකේම හයි කරන් හයි කරයි යනවා. පාට් 2 එකේ පෙන්වන්නම් මම කොහොමද හයි කරන්න කියලා. එහෙනම් අමතක කරන්න එපා ලයික් බටන් එක ඔබලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් බටන් එක තාම ඔබලා නැත්තම් එකත් ඔබන්න. ඒතර මම ඊළඟ කරන වීඩියෝ එක ඕගලන්ට බලන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් මම නවතිනවා.